Hi boan, අද පීලින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් video එකක් ගෙනාවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ටෙනිස් බෝලේ වේගෙන් දාන්න පුළුවන් හොඳම action එක මොකක්ද කියලා. දැන් ඔයාලට මම මුලින් කරලා පෙන්නුවේ. ඒක තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. අපි මුලින්ම බලමු මේ විදිහට බෝල් කරනකොට බෝලේ යල්ලන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි බෝලේ යල්ලන්නේ. මේ බලන්න මේ ඇඟිලි දෙක උඩ තියෙන්න ඕනේ. මේ මාපට ඇඟිල්ල මෙන්න මේ විදිහට පල්ලෙහා තියෙන්න ඕනේ. මේ බලන්න මම ළඟට ඇවිල්ලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම කාරණේ තමයි අතේ එන විදිය. හරිද? අතේ එන්න ඕනේ කෙලින්. මෙන්න මේ විදිහට කෙලින් තමයි අතේ එන්න ඕනේ. හැබැයි මේ බෝල දාන්නේ නැති අතත් මෙතෙන්ට එන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මම අර පෙන්නුවේ මේ විදිහට එකතන ජම්ප් එකක් අරන් ඊටවත් තමයි බෝලේ දාන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ ක්‍රමයේදී අතේ එන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම ඔයාලට තව බෝලයක් ඒ ක්‍රමයට ඔයාලට දාලා පෙන්නන්නම්. මේ බලන්න. දැක්කද? ඒ විදිහට තමයි බෝලේ දාන්න ඕනේ. එවන්. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි බෝලේ දාලා ඉවර කරන්නේ කොහොමද? අපි බෝලේ දාලා ඒ කියන්නේ එක තැන ටක් ගාලා නවතින්නේ නැහැ. හරිද? දැන් ටෙනිස් සෙල්ලම් කරන අය ගොඩක් කරන්නේ බෝලේ දාලා ඉවර වෙලා එක තැන නවතිනවා. ඒ කියන්නේ මේ විදිහට දුවගෙන ඇවිල්ලා බෝලේ දාලා මෙතන ওই විදිහටම නවතිනවා. හරිද? එහෙම නවතින්නේ නැහැ. හරිද? පොඩ්ඩක් ඉස්සරහට දුවන්න ඕනේ. එතකොට තමයි බෝලේ වේගෙ හොඳට තියෙන්නේ. මේ බලන්න මම එක කරලා පෙන්නන්නම්. දැන් අපි මේ විදිහට මේ හරියෙන් බෝලේ දාලා ඉවර කරනවා නම් මේ විදිහට මේ හරියට දුවලා යන්න ඕනේ. හරිද? එතකොට තමයි හරියට වේගෙන් බෝලයක් යන්නේ. හරි. දැන් මම ඔයාලට කියලා දුන්නා කොහොමද හරියට අතේ එන්නේ. ඊට පස්සේ හරියට බෝලේ අල්ලන්නේ කොහොමද? හරිද? දැන් මම ආයෙත් ඔයාලට කියන්නම් බෝලේ අල්ලන විදිය. මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ. ඊට පස්සේ ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ අපි ස්ටෙප් කීයක් ගන්නවද? ඒ කියන්නේ බෝලේ දානකොට ස්ටෙප්. ඒ කියන්නේ දැන් මම එක කරලා පෙන්නන්න. දැන් අපි ස්ටෙප් ගන්නවා කිව්වහම සමහර ටෙනිස් ගහන කට්ටිය දන්නේ නැහැ, සමහර අය දන්නවා. දැන් ලෙදර් ගහන කට්ටිය නම් ස්ටෙප් දන්නවා. මොකද දැන් මැච් වලත් ඔයාලා දකිනවා ස්ටෙප් අරන් තමයි බෝල් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ බෝලේ දාන්න මම ස්ටෙප් 8ක් ගන්නවා මේ විදිහට. ඒ කියන්නේ දැන් මෙතන මේ විදිහට තිබ්බ කෝන් එක ඊට පස්සේ මෙතන ඉඳලා 1 2 3 4 5 6 7 8 10 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 අන්නේ විදිහට තමයි බෝල් කරන්නේ. ස්ටෙප් ටික ගන්න පොඩි ස්ටෙප් ටිකක් තමයි සාමාන්‍ය ටෙනිස් බෝලෙන්. ඔයාලා දන්නවා ටෙනිස් බෝලෙන් අපි බෝල් කරනකොට අර ලෙදර් ගහනවා වගේ ලොකු ස්ටෙප් ප්‍රමාණයක් ගන්න නැහැ. ඒ කියන්නේ පොඩි දුරක් තමයි දුවගෙන ඇවිල්ලා බෝල් කරන්නේ. හරිද? දැන් මම මේ බෝලේ කොහොමද එන්නේ කියලා, ඒ කියන්නේ වේගය කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. දැන් මම කිව්වේ වේගෙන් දානවා කියලානේ. හරි. අපි දැන් බලමු මම දුවලා ඇවිල්ලා දාන්නම් කොහොමද මේ බෝලේ වේගය කියලා. එවන්. මේ බලන්න. ඉතින් හොඳ වේගයක් තියෙනවා මේ ක්‍රමයේදී බෝල් කරනකොට. ඉතින් පීලින්ජාගෙන් ඔයාලට එක සම්බන්ධ ඕනම ගැටලුවක් අහන්න පුළුවන්. ඉතින් ඒවට අපි පිළිතුරු ලබා දෙනවා වීඩියෝ මගින්. ඉතින් ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් පීලින්ජා YouTube channel එකෙන් හම්බෙමු.